අයිබෝවන් කියලා අදත් ඔයාලා හැමෝවම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා මගේ Hungry Root by Amali YouTube channel එකත් එක්ක. ඉතින් අදත් මේ වීඩියෝ එකෙන් මම ගොඩක්ම ගොඩක් වෙනස් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. වෙනස්ම විදිහේ පීසා රෙසිපි එකක්. පීසා එකේ නම කිව්වොත් මේක Chicago style pizza කියලා තමයි හඳුන්වන්නේ. සමහර අය මේකට deep dish pizza එකක් කියලාත් කියනවා. මොකද මේක සාමාන්‍ය pizza එකකට වඩා ටිකක් උසින් වැඩි pizza එකක්. එතකොට මේක අපි බේක් කරන්නේ සාමාන්‍ය පීසා ට්‍රේ එකේ නෙමෙයි කේක් ට්‍රේ එක වගේ ටිකක් උස ට්‍රේ එකක තමයි අපි මේක බේක් කරගන්නේ. ඉතින් මේකට අපි වෙනමම සේවරි සෝස් එකකුත් හදා ගන්නවා. ඒ සෝස් එකත් එක්ක එකතු වුණාම චීස් රසත් එක්ක එකතු වුණාම මේකේ වෙනස්ම රසයක් තියෙන්නේ. ඒ වගේම අපි මේ ඩෝ එකට ගොඩක් බටර් මිශ්‍ර කරලා හදා ගන්නවා. ඉතින් ඩෝ එකත් ගොඩක්ම කිරි රසයි. වෙනස්ම වෙනස් රසයක් වෙයි කියලා මම හිතනවා ඔයාලටත් මේක. ඉතින් අපි වැඩි දේවල් කතා කරන්න තව වීඩියෝ එකට යමු. ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. මුලින්ම අපි මේකේ yeast එක active කරගන්න ඕනේ. උණු වතුර මිලිලීටර් 240ක් 250ක් අතර ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට yeast තේ හැන්දක් සහ සීනි තේ හැන්දක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මෙතෙන්දී උණු වතුර ගන්නකොට අනිවාර්යයෙන්ම තද රසනේ වතුර ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ඇඟිල්ලක් දාලා ටිකක් වෙලා තියාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය වගේ. එහෙම නැත්නම් අපි පොඩි කෙනෙක්ට බොන්න දෙන ප්‍රමාණය වගේ නිවන වතුර ගන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර වගේ මේක ඇක්ටිව් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ පිටි කප් දෙකක් අරගෙන තියෙනවා මම. මම පිටි ටික හලාගත්තා. පාම් පිටි තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේකට කෝන් මීල් එහෙම නැත්නම් රුලං කෝප්ප 4න් එකක් එකතු කරගන්නවා. කෝන් මීල් වලට ෆුඩ් සිටි එකකින් වගේ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට රුලං ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපේ දැන් yeast ටික මේ විදිහට හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා. yeast ටික එකතු කරගෙන මේක ඩෝ එකක් වෙනකල් අපි මෙහෙම අනා ගන්න ඕනේ. හොඳට ඒ දේවල් මිශ්‍ර කරගන්න ඕනේ. මේ ඩෝ එක ටිකක් ඇලෙන ගතියක් තියෙනවා. නමුත් ගැටලුවක් නැහැ. මේ විදිහට ඩෝ එක ටිකින් ටික අනා ගන්න. ඩෝ එක මේ විදිහට ආවට පස්සේ ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් ඒ වගේ ඕනම දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කාමර උෂ්ණත්වයෙන් බටර් මේස හැන්දක් මම තව එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕනේ. හොඳ සොෆ්ට් ඩෝ එකක් වෙනකල් සාමාන්‍යයෙන් විනාඩි 12ක් ඒ වගේ ප්‍රමාණයක් අනා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වාටර් ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් පාවිච්චි කරනවා නම් විනාඩි 7ක් 8ක් වගේ ඇතුළතදී ඩෝ එක හදා ගන්න පුළුවන්. අතින් වගේ නීට් කරනවා නම් විනාඩි 12ක්වත් තවම නීට් කරගන්න. ඊට පස්සේ මේ ඩෝ එකට තෙල් ටිකක් ගාලා අපි මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකල් වහලා තියන්න ඕනේ. මට පැය දෙකක් වගේ ගියා මේ ඩෝ එක ඩබල් සයිස් වෙන්න. ඩෝ එක පිපෙනකල් අපි මේකේ සේවරි සෝස් එක හදාගමු. ඒකට මේ වගේ සාමාන්‍ය ප්‍රමාණය තක්කාලි ගෙඩි 4ක් ගන්නවා මම. තක්කාලි ටික පොඩි කොටුවලට කපා ගන්න. මේක තම්බන්න අවශ්‍ය නැහැ තක්කාලි. සාමාන්‍ය පීසා සෝස් එකකට තක්කාලි තම්බලානේ ගන්න. නමුත් මේ සෝස් එකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ කොටු කපාගෙන ඒක බ්ලෙන්ඩර් ජාරයකට දාගන්න. මොකද අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ලොකු ලූණු ගෙඩියක් මම අරගෙන තියෙනවා. ඒක මම කොටු කපා ගන්නවා. Thank you.
ඊට අමතරව සුදු ලුණු බික් දෙකක් මේ වගේ මම පොඩිවට ග්‍රේට් කර ගන්නවා. දැන් pan එක හොඳට රත් වෙදි බටර් ටිකක් දාලා අපි මේ සෝස් එක හදාගමු. බටර් මේ සැහැන්දක් මම මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට අපි කලින් කපාගත්ත ලුණු ටික මේ වගේ එකතු කර ගන්නවා. ඒ ටික හොඳට මිශ්‍ර කරලා අඩු ගින්දරේ උයා ගන්න ඕනේ විනාඩි 2ක් විතර වගේ අඩු ගින්දරේ තියා ගන්න. විනාඩි 2කට පස්සේ අපි අර කලින් chop කරගත්ත garlic ටිකත් එකතු කර ගන්නවා. ඒකල් තවත් විනාඩි 2ක් වගේ අඩු ගින්දරේ මම මේක තියා ගන්නවා. මේ වෙලාවේදී ගොඩක් හොඳ සුවඳක් එනවා අපිට මේ ලුණු මිශ්‍රණය. ඊට පස්සේ මේකට ඔයාලඟ තියෙනවා නම් oregano වගේ Italian herbs ටිකක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම කැලමිරිස් වට රසාණු එකතු කරගන්න මම තේ හැන්දක් වගේ ගත්තා. ඊට පස්සේ සීනි තේ හැඳි එක හමාරක් වගේ මම එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගිකුත් එකතු කරගන්නවා. මේ දේවලුත් එකතු කරගෙන නැවතත් මේක හොඳට මිශ්‍ර කරලා අඩු ගින්දරේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් අර බ්ලෙන්ඩ් කරගත්ත අපේ තක්කාලි ටික මේ විදිහට එකතු කරගන්නවා පේස්ට් එක. ඒ ටිකත් එකතු කරලා නැවත මේක මිශ්‍ර කරගන්නවා හොඳින්. මේ වෙද්දිත් අඩු ගින්දරේ තියෙන්න ඕනේ ලිපේ ගින්දර. ඊට අමතරව මම තක්කාලි සෝස් තේ හැන්දක් වගේ තව එකතු කරගන්නවා. තව ටිකක් මේක රසවත් කරගන්න. ඊට පස්සේ තවත් විනාඩි 2ක් විතර මම මේක අඩු ගින්දරේම විටින් විට හැඳි ගන්න ගමන් තියා ගන්නවා. ඉතින් සෝස් එකේ හරිපදම මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. ඊට පස්සේ මේක ලිපෙන් බාලා ටිකක් නෙවෙන්න තියා ගන්නවා. මේ විදිහ අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ වෙනත් pan එකකට මම පිටි ටිකක් ටස් කරලා ගන්නවා. අරගෙන මේ ඩෝ එක ටිකක් දිග ඇර ගන්නවා. ඔයාට ඔයගේ වර්කින් ටොප් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ මගේ අඟල් අට කේක් ට්‍රේ එකට මේක දාගෙන මේ වගේ ටිකක් උසට ඩෝ එක හදා ගන්නවා. කිලෝ එකේ කේක් ට්‍රේ එක තමයි මම අරගෙන තියෙන රවුන්ඩ් pan එක. මේ වගේ ටිකක් උසට හදා ගන්නවා ඩෝ එක අපේ පීසා එකේ බේස් එක. ඊට පස්සේ තව ටිකක් රසවත් වෙන්න මේක ඇඩිෂනල් දෙයක් මම චීස් ස්ප්‍රෙඩ් ටිකක් මේ වගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ග්‍රේට් කරගත්ත මොසරෙල්ලා චීස් වලින් ටිකක් මේකට එකතු කර ගන්නවා. මම ග්‍රෑම් 150ක් වගේ ගත්තා. ඒකෙන් කොටසක් මේ වගේ මුලින්ම බේස් එකට දා ගන්නවා. අපි සාමාන්‍යයෙන් පීස් එකක් හදද්දී නම් අපි මුලින්ම දාන්නේ පීසා සෝස් එක. නමුත් මේ චිකාගෝ ස්ටයිල් පීස් එකේදී අපි මුලින්ම මොසරෙල්ලා චීස් ලේ එක දානවා. ඊට පස්සේ අපි කලින් හදාගත්ත අපේ සේවරි සෝස් එක මේ වගේ එකතු කර ගන්නවා. ඒ ටිකත් හොඳට හැම තැනටම මේ වගේ විසිරලා යන විදිහට දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඔයාලට හැම් බේකන් සොසේජස් පෙප්‍රෝනි ඒ වගේ ඕනම දෙයක් ටොපින් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පස්සේ මේ විදිහට මොසරෙල්ලා චීස් ලේ එකක් නැවත මම දා ගන්නවා. ඊට පස්සේ උඩින් ඔරිගානෝ ටිකක් මම මේ වගේ හැ ගන්නවා. ඒ වගේම චිලි ෆ්ලේක්ස් ටිකක් ලුණු ටිකක් මේ වගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ ක්‍රස්ට් එක ටිකක් බේක් වුණාම ලස්සන පාටක් වෙන්න ඕන හින්දා බටර් ටිකක් මේ වගේ වටේට දා ගන්නවා. මේ වෙලාවේදී ඔයාගේ අවන් එක ප්‍රී හීට් කරගන්න ඕනේ විනාඩි 10ක්වත් සෙල්සියස් අංශක 200ට. ඉතින් දැන් මේක අපිට බේක් කරගන්න පුළුවන්. මම මේ පීසා එක සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් බේක් කරගන්නවා. ඔයාගේ අවන් එකත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ හදාගත්ත චිකාගෝ ස්ටයිල් පීසා එක.
ගොඩක් සුවඳයි මේ වෙලාවේදී මේක බේක් වෙලා තියෙනවා හොඳට බලන්න පීස එක ගොඩක් සාමාන්‍ය පීස එකකට වඩා උසින් වැඩි ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේ වගේ වෙනස් විදිහේ කෑම අත්හදා බලන්න කියලා මගේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා ඒ වගේම මගේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා එහෙමනම් අදත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට